ශ්‍රද්ධාත නුවර ජනප්‍රිය නිමියදුන් සාප්පුවකට ගියේ විශේෂයෙන් කෙල්ලට හොඳ ඇඳුම් ටිකක් අරගෙන දෙන්නට. වසරකින් පමණ ඇයට අලුතින් කිසිවක් අරගෙන දී නැත. මේ වයසේ කෙල්ලේ ප්‍රිය කරන විසිතුරු කිසිවක් කෙල්ල කරන්නේ නැත. සීතල හන්තානේ සුවිටියක් දමාගෙන ඉන්න ඇයව එසේ තබන්නට අම්මාට ලෝභය. ඇයට ආස කෙල්ලට ලස්සනට අඳවාගෙන රත්තරන් පුරවාගෙන එක්කාගෙන යන්නට. අම්මේ පුතේ මේ සීයත් සල්ලි දුන්නා. සීය දුන්නා? මටත් මොනාරි අරන් මේ දෙන්නටත් මොනාරි අරන් දෙන්නේ කියලා. සපෝ පිටිපසින් එන ප්‍රේමා සාගරවත් පෙන්නා කීවාය. සීය එහෙමයි. හරි කරුණාවයි. ඉස්සරත් එහෙමයි. ඇවිත් මට හොරෙන් කීයේ කී හරි දෙනවා. වෙඩින් එකකට ගියත් වෙඩින් කේක් කියලා හංගගෙන ඇවිත් මට දෙනවා. ඇසියාගෙන කතා කරන්නේ පුදුමාකාර ආදරකින් බව සපෝ දනී. මම ප්‍රේමට අරන් දෙන්නම් අම්මේ. අරයට මොනාරි අරන් දෙනවද? සුදාතා සිනාසුනායි. යංකෝ මං කොල්ලට අරන් දෙන්නම්. අද ඔහුට අම්මා ඇඳුමක් දෙකක් අරගෙන දෙන බව සපෝ දනී. ඔහු මෙහෙම හැමෝගෙම සිත් ගත්තේ කොහොමද සපෝ දන්නේ නැත. මිස් මිස් කාගෙන ඉන්නේ මගෙත් හිත ගන්න. මට නම් පෙන්නන්න බෑ. ඇයි හිතර ගියාගත්තේ ඒ කතාවේ? ඒත් ඇත්ත ඊට වඩා වෙනස්ය. අනේ පුතේ මේකට ඇඳුම් ටිකක් තෝරන්න. ටී-ෂර්ට් එපා. කොච්චරවත් ගන්න ටී-ෂර්ට්. ලොකු අකුරු ගහපෝ. ලස්සන කමිස ටිකක් තෝරන්න. සුදාතා කිව්වේ සාගරටේ. ඔව් සපුමල්ගේ අතකින් අල්ලාගෙන මේ පැත්තට ගියේ. සපු ඇස් කොනකින් බලාගෙන. මේ වරෙන් බං කොයි වෙලෙත් මෙයා මල්ලිගේ පස්සේ. මගේ නැට්ටවයන්කෝ. සපෝ ප්‍රේමාගේ අතකින් එද කීවේ වාවාගත් කේන්තියකිනි. හරි බේබි කවුරුවත් ඒ මල්ලීක කතා කරන්නේ නෑනේ. ඔය කට්ටිය කතා කරන්නේ අය එක්ක. ඒ සමහරු වචනයක්වත් කතා කරන්නේ නෑනේ. සමහරු එහෙම තමා. ඒව වැඩක් නෑ. මේ බ්ලවුස් එක කොහොමද? ලස්සනයි. මට නෙමේ බං ඔයාට. අනේ මට නැතුව සියනේ සල්ලි දුන්නේ දෙන්නට ඇඳුම් දෙකක් අරන් දෙන්න කියලා. අනේ මටයි සාගර මල්ලිටයි. එහෙනම් බේබි මට ඇඳුමයි සාගර මල්ලිට දෙකකුයි තෝරලා දෙන්න. සපු ප්‍රේමට ඇදකලාය. මං කොල්ලන්ට ඇඳුම් තෝරන්න දන්නවද? ඇරත් මෙයාට. කවදාරි කොල්ලෙට ඇඳුම් තෝරන්න එපයි බේබි. යට කලිසම් පවා තෝරන්න වෙන්නේ වයිෆ්ට. ඒවත් තෝරන්න ඕනද? නැතුව ඒවා හොදන්නත් ඕනනේ. සපු ඇතුළාන්තින් සිටියේ ඒ ජීවිතයේ කොතරම් සුන්දර විය හැකිද කියායි. අර තියෙන්නේ අර බ්ලවුස් ගොඩක් දෙකක් තෝරගන්න. යන්නානේ. සපු තනියම ඇඳුම් තේරුවාය. අම්මා ඔහුට තෝරන්නේ මොනවද? සපු සිටියේ ඇඳුම් පැත්තේ කමිස තෝරන අම්මා දෙස බැලුවාය. අම්මාට කොහොම ලස්සන හැක් ඇත. සාගර සපු මල්ට තද කළු දිග කලිසමකුත් තද නිල් පෑගත් අධික කමිසයකුත් අඳවා ඒටම සුදුසු බෙල් ටිකක්ද දැම්මේ. කලිසම හරිද බේබි? ඔව් ගානට තියෙනවා. දැන් මරු බේබි ගිහින් අක්කට පෙන්නන්න. හොඳද කියලා අහන්න. හොඳනම් ගමු. සපු මල් සපු ඉදිරියට ආවේ. සපුනේ net බිමට බර කරගෙන ඇඳුම් තෝරමනි. අක්කේ සපු මල් ගහනින් සපු ගැස්සී බැලුවායි. තමා ඉදිරියුන් පොඩි කද සෑ ආශාවෙන් බලා උන්නායි. තමාට ඉන්නේ මේ තරම් ලස්සන මල්ලි කෙනෙක් බව ඇයි මෙතෙක් දවසක් දැනුන්නේ නැත. අද මල්ලි වෙනදාටත් වඩා හැඩය ස්මාර්ට්ය. කොහොමද අක්කේ? නියමයි. ඔහා අද තමයි ලස්සන. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. සපෝ සපු මල් ළඟට පැමිණ කොල්ලාගේ හැඩ බලමින් කීවාය. සාගරයිය තම තෝරල ඇන්දේ. මේක ගන්නද? සපෝ දෙන්නෙත් තෙසෙව්වායි. ඔහු බලාගෙන මුන්නේ. දැන් නැගේ දෑ සංගන්නට තැනක් නැත. මේ වගේ තව දෙක තුනක් තෝරව ගන්න. සපෝ සපු මල් දෙස බලා කීවාය. තමාට දෙසේ ඇඳුම් තෝරා දෙන්නට කෙනෙක් උන්නා නම් හැමදාම තේරෙන්නේ එකම විදිය ඇඳුම්ය. ඇඳුම් පමණක් නොව ජීවිතේ සෑම ලස්සන දෙයක්ම තෝරා දෙන්නට කෙනෙක් ඕනේ. ඕ නොවෙන්නේ ඇයි? ඉන්නට මේ තරම් ප්‍රමාදයි. මිස් සාගර ගහනින් සපු දෙන්නේ තෙසෙව්වාය. ඕ ඇඳුමක් අතින් අල්ලාගෙන ඇය අසලම උන්නේ. සපෝ බලදී සාගරට එකවර කතා කරගන්නට පවා බැරි විය. ඇගේ බැල්ම ගොස් නවතින්නේ හදවතේ තාමත් සුවා නොගත් තැනකේ. කතා කළේ යානේ. මම මොකටද කතා කරන්නේ?
සබු යලිත් බිමට නෙත් බර කළාය. සාගරට හුස්ම ටිකක් වැටුනේ වෙටේ. මිස් සබු යලිත් දැස් සෙව්වාය. සාගර තව අඩි දෙක තුනක් ඇවිද ලං විය. මිස් මේ අර පැත්තේ තමා මිස් ලස්සන ඇඳුම් තියෙන්නේ. මේ හරිය තියෙන්නේ පරණ පැටන්. මේ මේ වගේ ලස්සන බ්ලවුස් තියෙනවා. ඌ අත තිබුව ඇඳුම දැස සබුට බැලනේ වෙටේ. ඒ තන තැමිලි බෑගත් පසුබිමේ රිදී බෑගත් සීගින් සැල්ලු ලස්සන බ්ලවුස් එකේ. සාගරයේ දිගහැර පෙන්නද්දී සබුට එදෙස නොබලා ඉන්නට බැරි තරම් ලෝභකමක් දැනුනේ. ඌ ඒතරම් ලස්සන බ්ලවුස් එක තේරුවේ කෙසේද? සබුට පුදුම ඒකේ. ෂුවර් එකටම කුරුණෑගල කෙල්ලෙක් ඉන්නේ නැති. නැත්තම් කොහොමද මේ තරම් ලස්සනට කෙල්ලන්ට ඇඳුම් තෝරන්නේ? මම මෙච්චර තේරුවා මට හම්බ වුණේ නෑ. එච්චර ලස්සන බ්ලවුස් එකක්. සබෝ සිටී පපු ඇති හුස්ම ටික පිට නොකර මේ. ආ මිස් මේ බ්ලවුස් පැටර්න් එකේ තව ලස්සන පාටවල් එතන තියෙනවා. ඔහු ගන්නටත් පෙරය සබෝ අතරදී ගියේ. සබෝ බ්ලවුස් එක අතර ගත්තේ ඔහු නොපෙනෙන්නටම ගිය පසුය. ඒ ඇත්තටම ලස්සන බ්ලවුස් එකකි. සබෝ සාපේව විශාල කැඩපතක් අසලට ගොස් ඒ වතරද තබා බැලුවාය. මොහොසරේ පමණන්ව පාටද ලස්සනේ. කළු ස්ලැක් එකකට හරි ලස්සන තියේ. සපෝ සිතුවාය. ඇය ආශාවෙන් අතර තබා බලන ඔහු බලාගෙන සාගර උන්නේ ඇයට නොපෙනෙන්න අනිත් පැත්තේ බව සැබෑය. එහෙ සපෝ අටාමෝ කැඩපත්වල ඇගේරුව සටහන් වී ඇත. සාගරයේ කැඩපතකින් ඇගේරුව රිස්සී බලාගත්තේ. සාගරයියා මට ෂූස් දෙකක් තෝරලා දෙන්න. පොඩි එකා සපත්තු ලඟව කුෂන් පුටුවට බරුවේ සපතු තෝරා ඇති විය. සාගර සියලටම පෙර බිම දනෝබා පොඩිගාගේ දැන් තමාගෙන ඉන්න සපතු ජෝඩුව කෙලෙවේ. ඔහු පොඩි කකුලේ ප්‍රමාණය සිතින් ඇඳගෙන සපතු දෙකක් තේරුවේ. පොඩි බේබි ස්කෝලේ දාන්න නේද? ඔව් අරක හොඳද? සපුමල් පෙන්නෝ සපතු ජෝඩුව පාසල්ට ඇඳගෙන යා නොහැක. ඒක ස්කෝල්ට හොඳ නෑ බේබි. පාටියන්න මරු නේද? ඒත් එපා. ලස්සනට පොලිෂ් කරලා කළු සපතු දෙකක් දාන එක තමයි ලස්සන. එයා පැත්තේ උන් ශ්‍රීදාතා මේවා අසාගෙන මොනවා වුණත් පිළිවෙලට හැදිච්ච දරුවෙක්. සාගර කළු සපතු දෙකක් තෝරාගෙන විත් සපුමාල්ගේ පය පාමුල ඉඳගත්තේ. ශ්‍රීදාතා උදෙස බලාවුනේ ආදරෙණ. සාගර පොඩි එකාගේ කකුල අතග බිම ඉඳගෙන සපතු දැම්මේ පුංචි මල්ලි කෙනෙකුට ඒ පළඳවන්නක් බඳු ආදරෙණ. තම දරුවන් දෙන්නාට මෙවැනි සහෝදරයෙක් වුණා නම් උන් දෙන්නා මේ තරම්ම තනි නොවෙතේ ශ්‍රීදාතාර සිතුනේ. සාගර සපත්තු දෙකම සපුමාලට දැම්මේ. දැන් නැගිටලා අපි ටිකක් ඇවිදින් පොඩි බේබි. කොල්ලා නැගිට ඇවිද්දි හිතට අරගෙන. ඒක මරු නේද සාගර අයියා? ශ්‍රීදාතාද සපත්තු ජෝඩුව දෙස බැලුවාය. ඒ ලස්සනේ. ආ පුතේ මේ කමිස දෙක ඔයාට හොඳද බලන්න. ශ්‍රීදාතා ඇය තේරුව කමිස දෙකක් සාගරට ගෙනවිත් දුන්නාය. මොකද්ද හේතුවකට ඒ ගන්නටත් පෙර සාගරගේ දිනතර කඳුළු පිරුනේ. ඇයි පුතේ? ශ්‍රීදාතා ඇසේ පුදුමයෙන් මෙනි. ඇයි කොල්ලාගේ ඇස්වල මතු වූ කඳුළු හොඳින් දැක්කාය. ඇයි පමණක් නොව ශ්‍රීදාතා ළඟ වුන් සපෝදේ ඒ කඳුළු අමාමයම දැක්කාය. නෑ ලොකුනෝ නා මට. ඇයි පුතේ? මට අම්මා මතක් වුණා. ශ්‍රීදාතා සපෝදෙස බැලුවේ ඇගේ දැස්ද තෙත්ත යද්දී. දරුවෙට අම්මා කෙනෙක් අහිමීම හිරු සඳු නැතිවක් වෙන්නක් නොවේද? ශ්‍රීදාතා සිතේ සාගරගෙන උපන් ආදරේනි. අම්මා අරන් දුන්නා කියලා හිතන්නකෝ. ඔහා මේ පාටට ආසද? ශ්‍රීදාතා උට ගත්තේ ලාලු පැහැගත් ඉරිවැටුණු කමිසයකු නිල්කොටු සහිත කමිසයකුත්ය. හරි ලස්සනයි ලොකු නෝනා. සපෝගේ හිත තිබුණේ අවතැන් වූවක් මිනි. අද පුදුමාකාර දවසකි. ආදවතර නිවනක් ඇත්තේම නැද්ද? බිල් ගෙවද්ද සාගර කොනකට වී බලා වුන්නේ තමා තෝරා දුන් බ්ලවුස් එය ගත්තාද කියයි. ඒ බිල් දමන්නට තබා තිබූ ඇඳුම් ගොඩේ තිබුණ දෙක සාගරට පුදුමාකාර සතුටක් දැම්මේ.